අපේ රටේ වියවස්ථාව අනුව පාලකෝ ඒකයන්නේ විදායකය අග්‍රෑමාත්‍යවරු පාලිමේන්තුව ඇමතිවරු අපේ රටේ වියවස්ථාව අරශ්ෂා කිරීමට බැදි සිටනුව අපේ රටේ ව්‍යවස්ථාව තියෙනවා බෞද්ධාගමට ප්‍රමුකස්ථානය දෙන අතර බෞද්ධාගම ආරක්ෂාරීම පෝෂණය කිරීම රජයේ වගකීමක් කියලා නමුත් පසුගේ කාලය තුළල අපේ රටේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම ඉතාමත් පැහැදිරී රජය බෞද්ධාග ආරක්ෂාකිරීම පෝෂිණය කිරීම වගකීමෙන් ආණ්ඩුව මිදෙන්ද හදනවා ද වර්තපාන සිද්ධිය බැයි මේ මිහින් තල විදුලිබිල. බෞද්ධ ජනතාවගේ වාසනාවට සමකි ජනපල වේගේ නායක විපක්ෂනායක මැදියත් වෙලා ඒ විදුලිබිල ගෙවා දැම්මා. මොකද මිහින් තලය කියන්නේ මිහිදුූ බානායමි හතන් මාන්සේගේ පාදස් පර්ශයෙන් ඕපනැංගූ ප්‍රදේශයක් බෞද්ධාගමය ආරම්භය පසුගිය කාලේ අපි දැක්ක විදුල්බිරි පපඩක් දෙෙවෙේ පෙරහර පැවැත්වීමටත් යම්ම බාධක රජයෙන් සිද්ධ වුණා. ඉතින් අපේ රට ඉතිහාසය දයා බලලකොට වහාරස්ථානවලට විදුලිය ලැබුද යිදලා කිසිම දවස මේ ව්‍යහාරස්ථානවලට විදුලි වෙල ප්‍රශ්්‍රයක් ුඩේ නෑ. අපි දන්නවා ්‍යාපාලල ආණ්ඩුව කාලෙත් අපි ආණ්ඩු කරන කාලෙත් කිසිම දවසක මේ වහාරස්ථාරයවලට විදුුණු වෙල සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිපත් කෙරුව නෑ මොකද ඒක ප්‍රශ්තියක් වලින් නැතිරිසා. නමුත් දෙදස් ධානමයෙන් පස වර්තවාන රජයේ බලයට පත්තුලෙන් පස්සේ රජයේ අකාරක්ෂභ පාලන නිසා රටබංගොලො තිබ නිසාත් මේ විදුල්විලවි්‍යරස්ථානවලට පබනක්ටෙවෙයි රටේ සෑම කෙනෙකුටම මේ පශ්නේ බලපාන තත්ත්වයට පත්තෙල්ලා තිීර. මේ ව්‍යාරස්ථානවල විදුල්විල ප්‍රශ්නය අවුදුුවය හාමාරර කලින් පාලිමේන්තුවේ අපේ විපක්ෂණයකතුවත් අපි ත්සාකච්ඡා කෙෙනුව. මටපතකයි මම කරු විදුලිබල අමැත්තුබාගේ මහැව්වා මේවි්‍යරස්ථානවල විදුලි බින සම්බන්ධයෙන් මොකදද රජය දෙන විසිතුම කියලා ඒ අවස්ථාවේදී ඕමට උත්්‍රර දුන්නේ කහන්සාඩිගේ තිේෙනවා අපි රජය සෝල පව දෙනවා කියලා ඒ කහමාරකට කලින් අතුදේ පන්සල් කකිපේට කතාකෙදවා ඒ මට කිව්වා පන්සල්ල විස්තර රන්තියෙනවා නමුත් සෝල දීම සඳහා නමුත් කිසිම ප්‍රායෝකව ඒ වැඩිපිළිියට සාර්ථක වෙලා දැයකි එකම පන්සලකින්වත් එම සාර්ථක උඩා කියලා මට අද කිව්ට ඉති ඉතාපත් පෑ පැහති රජයට වැඩි පිළිිය ලක් නෑ රජ ඉදාට දාඩ ජීවත් වෙනවා. අවුරතු කාමාර කලින් ම මෙ පශ්ේ හැුව කරු ඇැතුවාාග. ඉතින් ඉතාමත් පැහදිලි සම්බුද්ධ සාාසරය ආරර්ශ්‍යා කිරීමේ වකකීම තියනෙන රජයට. ඒක මේ රජයට පපනක් නෙවෙයි නිදාස ලැබුලුදදා ඉද ලබ සෑම රජයක්ම බෞද්ධගමට ප්‍රමෝකස්ථානයදී ශාසනය ආරක්ෂා කරන පෝෂණය කරන්න සෑම රජයක්ම ඒ කටයුත්ත ඉෂ්ටකෙටවා. නමුත් මේ රජේ තමයි ඒ වගකීම පැරඇරල කටයුතු කලා තියෙන. හිති අපේ වාසනාවට සජ ප්‍රේම සස මැත්තුමා මැදියඇත් වෙලා ඇත්තවශයම හදවතින්ම කවරවත් බැලපෑම් කිරුවන්නේ අප ේතු වාර කිව්වෙත්න. එතුමාාම හිතල මේ කටයුත්ත සිද්ධකෙෙනවාමිහින්තලේ ඒ බිලගෙවාදාන්න ඉතින් එක්දදාාසමතිය හතලිසටේ පස්ස පපණනක්ටම අපේ රජුරුන්ගේ කාලෙත් සිංහල ජ අන්ුරාධපුර යොගයිඉදලා මහනුවර යුගයේ දක්වත් අපේ රටේ රජකම දුන්නේේ බෞද්ධාකමට ලැති පුද්ගලයාට ඒක අංගිතනය අපේ රටේ අයෝ උගදෙන එකක දන්නවා ම හොඳ කතාවක් කියන්න මහනුර යුගයේ සිද්ධුවවෙච්ච මේක හොඳට රහාගන්න මේක සත්‍යය කතාවක් මානුවර අන්තිම රජු නරෙන්ද සිංහ රජතුවා අන්තිම සිංහල රජු දේවීන් වාසලාගෙන් දරුව හිටියයට හිතුබාගේ අභාවෙන් පසේ රජකම දෙන්නෙ කාඩද කියලා ප්‍රශ්යක් පන නැගුුණ. සිංහල කුබාරය කිරිය ඒ කුබාරයා ඉදිරිපත්තුට ද්‍රමිඩ කුබාරයකොත් ඉදිරිපත්තුඩ අමමාත බඩ තිීනන්නේ කිරවා සිංහල කුබරයායට රජකම දෙන්නවඕන කිල නමුත් මොකදද වුණේ මල්වතු අස්කිරි මානයමවරු කිව්වා ද්‍රවිඩ කුබාරයා උද්ධගමන සාසනයට ලැදී. ඒ කුමාරයා කුඩා කල සිටම්ම මල්වතු අස්කිරී වි්‍යහාරස්ථාරනවල ආභාශයෙන් හැදුුන් වැඩු නිසා ඒ ද්‍රවිණ කුවාරට රජකප දෙමු කියලා. ඕහු තමයි විජේරාජසිංහ හැටියට මානුව රජකපට පත්තුදේ. ඉතිමි කතාවේ හරය මේකයි ජාතියට වඩා වැදිකත්තුනේ ආදම ආගමන තියන ලැඩියාව තමයි. ඉ රජගම දෙන්නත් මානුවර හිටපු ඒ බලධාරීන් කටයුතු කෙරුවේ අද ඉතාාවත් පැහැදිලි මේ රජය ශාසනය ආරක්ෂා කිරීමට බුද්ධ ශාසනයේ පෝචණය කිරීමට අධිවදි කරනවා අධිමදි කරනවා ඒම බෑ රජයකට මේ බෞද්ධ රටක් රජයට වගකීමෙන් පෑර අඩන්න බෑ ඉති රජ වියවස්ථාව කඩල තියෙනවා පාලෙකු වවි්‍යවස්ථාව කඩලලා තියෙනවා මොකද ඔවුන් සියල දෙෙනවා දියරුන් දෙනෙකොට දවරු මේ කියනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරව කියලා. අපේ රටේ ව්‍යවස්ථාව සහන්ඩි වෙනවා පාලකෝ ජනාධවතිවරු අගමැතිවරු කැමිනෙට් ඇමතිවරු සේරුදිනාම බෞද්ධාගමට ප්‍රවගස්ථානය දෙන අතර ඒ පෝචනය කිරීමට අනශ්‍යා කිරීමට බැද හින්නවා. ඉතින් මේ ව්‍යහාරස්ථානවල විදුළුබිල රජය ඇති කරපු දෙයක්. මීට කලින් තිබබෙන ෑනේ. මද්‍ය පාලිමන්දිී වරුත් එස්පාකකිින්වා කිසිම දවසක අපිට පැමිල්ලිය විල්ල නෑ. වහාරස්ථාය වල විදුරබි සබන්ඳධ. ඒ සාර්ථක සිදුව ව්‍යහාරස්ථා වලට පමණක් නෙවෙයි අපේ නට ඉතිහාසය ප්‍රථවතාවට දළදා පෙරහැරටත් බිලක් කෙරිය දළදා පෙහැරට විශාල බුදුලක්කි වන්න කියලා නැත්ත විදුලයේ දෙන්න ප ශර්ථකව කරගදයන්න ඉති මේ අබෞද්ධ පියවරවල් පැහැදලී මංතන බෞද්ධ ජර්තාවගේ වාසනාවට සජිත් ප්‍රමදාස මැත්තුබා එතුමාගේම වූමනාවෙන් ඉදිරිපත් වෙලා කාගෙවත් බලපෑම් නැතුව මේ මිහින් තලේ විදුලිවෙල බෞ්ධ බුද්ධ සාාසනය ආරම්භ ස්ථානය ුරක්ෂි කිරීමට ගෞරව අරක්්ෂ කිරීමට එතුමා කටුතු ගෙරවා. එතුබාගේ බෞද්ධකබ මුළු රටටම විදහපාන්න අවත්තා ක ලැබුණා. ඉතිං එදා මංකීව්වර මානුවර යොග ඇතිවෙච්ච කතාව ආගමට ලැදි පුද්ගලය තබයි එදා මහනුවර ම ඩ හනමරු තෝරගත රජාකට. ඉති අනාගතයේදී මේරටේ ජනතාවට අවස්ථාවක් ලැබුණු විගස අනිිවාරෙන්ම මේ බෞද්ධාගපට ලැදිී පුද්ගලය තෝරාගන්නවට කිසිම සකයක් . අද ඔප්පුකල් ඉවරයි රජය තමන්ගේ වගකීම පැරයාලෙනවා නබත් විපක්ෂණනාගතුවා බෞද්ධය කැටියට තන්ගේ. මි ඒ වගේ මම කියන්න ඕල ව්‍යරස්ථාර ගරනාවක දැන්ට මේගේ විදුලි විසන්ඳි කරල තීරවා. බොහම දැනෙක් ලැජ්ජාවට කියාපාන්න නමුත් ම පෞද්ගලික හොල බැලුවද විශේෂම දකුණේ ව්‍යරස්ථාර ගන්නාවකටම මේ ප්‍රශ්ත වින්න සිද්ද වෙලා තීර. ඒවාගේබ තව එක කාරණාවක් සධහන් කරන්න ඕන හම්බන්තොට ඒ ගොවිීන්ට ඇතිවෙලාතියන ප්‍රශ්ටි ද හම්බන්දට කියන්නේ එසේ මෙසේ ප්‍රදේශයක් දෙවෙේනි රාජපක්ෂවරුන්ගේ නීජබීම පරම්පරා ගණනාවත් ස්ත අද මොකත් දෙවෙලා තියෙනෙ වතුරන ඇති අවුරුදු ගන්නාවත් ජනාතිප්‍රතිකම් කෙඩවාකිවා අගමැතිකන් ෙඩුව කිව්වා පැටිකිරිය පෙන්ුව අවුරුදු ගන්නාවක් මේ පළාත් නියෝජනය කෙරවා කියල නමුත් අද තමන්ගේ කොඹුරු වගා කරන්න වතුරන්න. ඕෝක තමයි කෙරවා. ඉති අපි කියන්නේ සිංහල රජකාලින්නං ජලය වතුර ඉස්සෙල්ලා පාච්චිකය වර බොන්න එනේද දෙවනුව වග බොඩිනයි වගාවටයි තමයි බතුරු පාවිච්ච කරන්න. විදුලි එන්න ඉට මස්සේ. ඉති අපි රජයට කියන මාලොක ව්‍යාපාර පටගත මතකටන උබාවව ව්‍යාරය කෝටි ගනක් මුදල් ලාස්ස කල්ල මතකර පටන්ගත් අවුරු දකට කලින් ඒ ව්‍යාපාරයට යටකරපු සල්ලිත්නෑ ඒ කොන්තරත්කාරයොත්නෑ කිකට දල් ැක ම ්‍යාන මහා උත්සෝ තියෙන ආරම්භකිරි. අවුරුදු දහයකන කලි කෝවතුර කෝවතුර ඒවාගේ හම්බන්ධන වටේට ජලාස තියනෙනවා සමඳල බැවතිෙනවා වලවෙේ ව්‍යාපාරය තියෙනවා මුරරාගල වැැල්ලවාය තියෙනවා ඒ පළාත්තලීි වතුර දෙන්න බලළුව. ඉතින් අපි රජයට කියනවා හම්බන්දන කොවීන්ට තු ලබාන්න අපිට විදිිලි කරන්න ල අපිට කරගාඩුවි ප්‍රමාත ලොකර අවශ්‍ය වතුරු ලබා දෙන්න කියලා මං විශේසෙන්ම ඉල්ලිමක් කරලවා නැති එකක මං අවුුවේ ාමාරකට ගරුව ඇැතුවාට කිවවා බන්න ිට ලැව විහා රස්ථානවල දුි පසනට බතු ගේ විසි තුම ගද කියලා ඉතු ගත් කට සෝල කියලා නමුත් අවෞුදුේ කාමා රක්ෙන තාම පන්සල්ල විස්තර ගත්ත කිය මං පන්සල් කකිපේට අදුේ කතා කිරවා විස්තර ගත්තා නමුොත් ප්‍රායෝගිකව ක්‍රියාත්්පක වෙලා ඉති රජේ බංකොලොත් ඉතිර රජයෙන් ප්‍රකාශකිෙරුවේ බංකොලොත් කියලා ප්‍රකාශකිරීම වෙස්වලාග තාශිරවාදයක්කුඩා මොකද බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කර පත නෑගවන්න ඕොන්නන ද මාස දශයක් එස්සේ නාගවල්න්නේ දී ආ්ඩුවට අතේ බුදල්ටිකක් තියෙනවා මොකද බංකල්ලුොත් කිව්වා අවුරුද්ධකට එමරිිකාන්ඩ ඩොඩර් බිලියන හයක් සිික්ස් බිලියන් නාග වන්නඕන දෙදත් විසිනමයි දක්වා හරි ගේ වාස පහලුවට ඒනාගවෙල ඉති හඩු සල්ලිටික අතේ තියෙනවා ඉතිං නාෑගමනට පටක තැපසි ති තත්ේ න අපිේ සිතාගන්න පුළුව මොකද අපිරට නිෂ්පාතිනය වැඩි ඉලනනිට අඩු ොො ත අඩු නමුත් නිෂ්පාතින වැඩිවිවෙල්ලනේ අපට ෑන අඩුවවෙල සියයටට පහලෝක

නෑද අපි අවුරදු ගන්නාවක් පාලිමිව කතාා කිරවන්නේ උත්්ගෝෂණ රාසිය තිබබරේ ඉති ඇත්ත වශේ ජතතා බලාපොරත්තුරේ චන්දයක් මු ජනමතය පෙන්නන් ජනතාවට අස්ථාවක් දෑ ාල ද ති විරුද ලි ල්දලතීවා පලා සමා ජන්දත් කල්දාලතීරවා අපි රජයට නිරන්තරයම කියන්නේ. ජනමතය රගාවලන්න ජනමතය උරගාබලන්න ජනතාවට අවත්ථාව ක්‍රබාදයෙන කියනක තමයි අපි කියන්නේ. මොකද ආණ්ඩුවට චන්ද දිනන්න පුළුවන් කල්දන්න ෑන ආ්ඩුව කල්දා නැත මොකද ආණඩුවම කරපු සමක්ෂණලින් ආණ්ඩුව ඇත්තවශව බින්ඳුවන්නේ Kauldin kaulratet da. Kaulratet <tellan>